දයි අයිබෝන් පතේ හැමෝටම ලස් එක පටන්ගමනේද බලන්න හැමෝටම පැහැදිලි වැහෙනවද කියලා මාව පැහැදිලි වැහෙනවද මාව හොඳයි මං හිතනවා හැමෝටම පැහැදිලිව මා වැහෙනව ඇති ගැටලුවක් නැතුව ඇති කියලා රයිට් එහෙනම් ගන්න පුතේ හැමෝම දැන් හතරවෙනි ප්‍රශ්න පත්‍රය පේපර් නම්බර් 4 හතරවෙනි ප්‍රශ්න පත්‍රය ගන්න දෙවෙනි ඒකකය භෝග වගාව කෙරෙහි දේශගුණයේ බලපෑම ඒ කියන්නේ දේශගුණයේ පාඩමේ දෙවෙනි පේපර් කට් පේපර් සෙට් එක නැත්නම් පේපර් එක ඒ කියන්නේ දේශගුණයේ පාඩමේ අවසාන පේපර් එක. ඒතර මේ පේපර් එකෙන් දේශගුණයේ පාඩම සම්පූර්ණයෙන්ම සාකච්ඡා විවර වෙනවා. ඊට පස්සේ පස්වෙනි ටියුට් එකේ ඉඳලා තියෙන්නේ පස පාඩම. ඒතර පස පාඩමේ තව ටියුට් එකක් තියෙනවා. ඒ කියන්නේ පහ හය හයවෙනි එක මම හිතන්නේ ඔයාලට දීලා නැහැ. පස්වෙනි එකට එනකල් විතරයි දීලා තියෙන්නේ. ඒතර පස්වෙනි එක තියෙන්නේ පස පාඩමෙන් හයවෙනි එක තියෙන්නේ පස පාඩමෙන්. හරිද? එතකොට අපි මේ වෙනකොට 1 2 3 සාකච්ඡා කරලා ඉවරයි. ඒත් මං හිතන්නේ 3 වෙනි එකේ අපිට රචනා ප්‍රශ්න කීපයක් තවමත් සාකච්ඡා කරන්න තියෙනවා. මං එතෙන්ට එන්නම්. හරිද? මං එතෙන්ට එන්නම්. අපි ඉස්සෙල්ලා 4 වෙනි පේපර් එකේ බහුවර්ණ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරලා නැත්නම් බහුවර්ණ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවර කරලා ඉමුනේ. එම හොඳයිනේ. හරි. එහෙනම් ගන්න පුතේ හැමෝම බහුවර්ණ පේපර් එක මං හිතන්නේ බහුවර්ණ පේපර් එකෙත් පුතේ අපි ප්‍රශ්න 10ක් සාකච්ඡා කරලා මගේ මතකේ තියෙන විදියට අපි ප්‍රශ්න 10ක් සාකච්ඡා කරලා තියෙන්නේ. එතකොට අපිට තියෙන්නේ 11 වෙනි පේපර් එක 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා. මම නිවැරදි නේද? 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා තියෙන්නේ. හරි. එහෙනම් අපි සාකච්ඡා කරමු පොතේ 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා. 11 වෙනි එක බලන්න. කාලගුණ පද්ධතියේ අවස්ථා පමණක් සඳහන් වන්නේ. ඔයාලට මතක ඇති දරුවනේ අපි ශ්‍රී ලංකාවේ වර්ෂාපතන යාන්ත්‍රණ ගැන කතා කරනකොට පුතේ වර්ෂාපතන යාන්ත්‍රණ තුනක් ගැන අපි කියනවනේ. වර්ෂාපතන යාන්ත්‍රණ තුනක් කියනවා. එකක් අපි කියනවා මෝසම් ක්‍රියාවලිය. එකක් මෝසම් ක්‍රියාවලිය. අනික අපි කියනවා දරුණේ අන්තර්මෝසම් ක්‍රියාවලිය. ඔයාලට මේවා මං හිතනවා මතක ඇති අන්තර්මෝසම් ක්‍රියාවලිය. තුන්වෙනි එක තමයි අපි කියන්නේ මොකද්ද? කාලගුණික පද්ධති. කාලගුණික පද්ධති. එතකොට මේ 11 වෙනි ප්‍රශ්නය පුතේ නිර්මාණය කරලා තියෙනවා මම මෙන්න මේ කාලගුණික පද්ධති මුල් කරගෙන. ඉතින් ඔයාලගෙන් අහන්නේ මෙන්න මේ කාලගුණික පද්ධතියක අවස්ථා මොනවද කියන එක. ඔයාලට මතක ඇති අපි ඊතල සටහනකින් කාලගුණික පද්ධතිය අවස්ථා තුනක් හඳුනා ගන්නවා. අන්නේ අවස්ථා තුන තමයි අපෙන් අහන්නේ. එහෙනම් මොකද්ද පුතේ මේ අවස්ථා තුන? පළවෙනි එක අපි කියනවා පහළ වායුගෝලයේ කැළඹීම නැත්නම් අඩු පීඩන තත්වයක් ඇති වෙනවා. ලෙස මේක තවදුරටත් පුතේ වර්ධනය වුණොත් මේක තවදුරටත් වර්ධනය වුණොත් අපි කියනවා එක පීඩන අවපාතයක් බවට පත් වෙනවා. පැහැදිලිද? මේ අඩු පීඩන තත්ත්වය එහෙම නැත්නම් මේ පහළ වායුගෝලයේ කැළඹීම් තත්වය පුතේ තවදුරටත් වර්ධනය වුණොත් ඒක මොකක් බවටද පත් වෙනවා කියන්නේ අපි? මොකක් බවටද පත් වෙනවා කියන්නේ පීඩන අවපාතයක් බවට පත් වෙනවා. මේ පීඩන අවපාතයේ තව දුරටත් වර්ධනය වුණොත් අන්න අපි කියන පුතේක පත් වෙනවා මොකක් බවටද? සුලි සුළඟක් බවට පත් වෙනවා කියලා අපි කියනවා. මොකක් බවටද පත් වෙන්නේ? සුලි සුළඟක් බවට පත් වෙනවා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ පහ. පහළ වායුගෝලයේ කැළඹීම් පීඩන අවපාත ඊළඟට සුලි සුළඟ. සුලි සුළඟ. පැහැදිලි නේද? රයිට්. 11ට උත්තරය 5. හරි අය හරියක් දාගන්න.
ඊළඟට 12 වෙනි ප්‍රශ්නය කාලගුණික මධ්‍යස්ථානයක් හා කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක් සම්බන්ධව වඩාත් සත්‍ය ප්‍රකාශය වන්නේ කාලගුණික මධ්‍යස්ථානයක් හා කෘෂි කාලගුණික මධ්‍යස්ථානය මේ දෙක සම්බන්ධයෙන් වඩා නිවැරදි ප්‍රකාශය අහනවා. 1. කාලගුණික මධ්‍යස්ථානයක වාෂ්පීකරණ තැටිය පිහිටුවීම අත්‍යවශ්‍ය වෙන්නේ. පුතේ කාලගුණික මධ්‍යස්ථානයක අනිවාර්යෙන් තියෙන්න ඕන එකක් තමයි අපි කියන්නේ වායුගෝලීය පීඩනය මනින උපකරණ. එහෙම නැත්නම් බැරෝමීටරය වගේ එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන. නමුත් ඔය කියන උපකරණය අනිවාර්යෙන් තියෙන්න ඕනේ නැහැ කියනවා පුතේ කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක. කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක අනිවාර්යෙන් තියෙන්න ඕන උපකරණ තියෙනවා. මොනවද? වාෂ්පීකරණ තැටිය, පාංශු උෂ්ණත්වමානය, සූර්ය දීප්තමානය. මෙන්න මේ දේවල් කොහෙද අනිවාර්යෙන් තියෙන්න ඕනේ? කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක. එතන ඔය කියන උපකරණ තුන අනිවාර්යෙන් නැහැ. අනිවාර්ය නැහැ කාලගුණික මධ්‍යස්ථානයක. එහෙනම් පළවෙනි එක වැරදි. 2. කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක බැරෝමීටරේ පිහිටුවීම අත්‍යවශ්‍ය වේ. වැරදිනේ. එහෙනම් ඒකත් වැරදි. 3. කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක අනිල මානය පොළොව මට්ටමේ සිට මීටර 2ක් උසින් පිහිටවයි. ඔව්. මතක තියාගන්න කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක අනිල මානය පිහිටවන්නේ පොතේ පොළොව මට්ටමේ ඉඳලා මීටර 2ක් උසින්. අනිල මානය සුලං දිශා දර්ශකයේ මේ දේවල් අපි කියනවා පොළොව මට්ටමේ ඉඳලා මීටර 2ක් උසින් තමා පිහිටුවීම කරන්නේ. එහෙනම් උත්තරේ 3. අපි ඕන අනිත් උත්තර දෙකත් බලමු. කාලගුණික මධ්‍යස්ථානයක දත්ත ලබා ගැනීමට සම්මත වේලාවන් නොමැත. වැරදි. සම්මත වේලාවන් තියෙනවා පොතේ ඕනම එකකට. ඒ තමයි උදේ 8:30 සහ සවස 3:30 කියන එක. ඒක සම්මත දත්ත ලබා ගන්න වේලාවන්. බොහෝමයක් කෘෂි කාලගුණික මධ්‍යස්ථානවල දත්ත ස්වයංක්‍රීයව ලබා ගන්නේ නැහැ. බොහෝ දුරට කෘෂි කාලගුණික මධ්‍යස්ථාන තවමත් තියෙන්නේ සාම්ප්‍රදායික මට්ටමේ. හැබැයි කාලගුණික මධ්‍යස්ථාන මේ වෙනකොට බොහෝ දුරට ඉහළ තාක්ෂණික ක්‍රමත් එක්ක දියුණු වෙලා ස්වයංක්‍රීයකරණය වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒකයි අපි ඔය කාලගුණික මධ්‍යස්ථානයක සහ කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක පුතේ වෙනස්කම් සංසන්දනය කරනවනේ. පාට මතක ඇති බලන්නේ නෝට් එක. ඒ වෙනස්කම් සංසන්දන තැන අපි කියනවා කාලගුණයේ සිදුවන හදිසි වෙනස්වීම් ලබාගන්නේ අවශ්‍ය උපකරණ තියෙනවා පුතේ කාලගුණික මධ්‍යස්ථාන. يعني දැන් හදිස්සියේ ඒ ප්‍රදේශයේ යම් ක්ෂණික වෙනස්වීමක් සුළඟේ වේගයේ යම් වැඩිවීමක් වුණොත් වායුගෝලීය පීඩනයේ ක්ෂණිකව පහළ වැසීමක් වුණොත් ඒ වගේ දත්ත අපිට ලබා ගන්න පුළුවන්. ඉක්මනින් ලබා ගන්න පුළුවන් ඒ වෙනස ඇතිවන ක්ෂණයෙන් ඒ වෙනස ඇතිවන වහාම අපිට ලබා ගැනීමේ හැකියාව තියෙන ඕනම වෙලාවක ඒක ගන්න පුළුවන් කියලා අපි කියනවා. ඉතින් මේ හැකියාව තියෙන්නේ කාලගුණික මධ්‍යස්ථානයක කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක සාමාන්‍ය එච්චර දුරට තවම දියුණුන තාක්ෂණයක් අපි පාවිච්චි කරන්නේ නැහැ. එහෙනම් පුතේ පැහැදිලි 12 වෙනි එකට උත්තරය වෙන්න ඕනේ 3. කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක අනිල මානය පොළොව මට්ටමේ සිට මීටර 2ක් උසින් පිහිටුවයි කියන එක. ගැටලුවක් නැහැ නේද? ඊළඟට දරුවනේ 13 වෙනි ප්‍රශ්නය. වේලි කලාපයට ආවේනික දේශීර්ෂාකාර වර්ෂාපතන රටාව පැහැදිලිව දැකිය හැක්කේ. මතක තියාගන්න වේලි කලාපයේ පුතේ වැඩිම වර්ෂාවක් තියෙන කෘෂි කාලගුණික මධ්‍යස්ථානයට තමා ඔය කියන දේශීර්ෂාකාර හැඩය හොඳින්ම තියෙන. දේශීර්ෂාකාර හැඩය කියන්නේ කාලට මතක ඇතිනේ. මේකනේ දේශීර්ෂාකාර හැඩය කියන්නේ. මෙන්න මේ වගේ හැඩයක් තියෙන එකනේ. එතන මේ ශීර්ෂ දෙකක් තියෙන. ශීර්ෂ දෙකක් තියෙන. එතන මේ ශීර්ෂ දෙක කැපිලා පේන්න නම් හරි ශීර්ෂ දෙක කැපිලා පේන්න විශේෂයෙන්ම මෙන්න මේ මහා කන්නේ. එහෙම නැත්නම් මේ ඊසාන දිග මෝසම් කාලයේදී සැලකිය යුතු වර්ෂාවක් ලැබෙන්න ඕන. එතකොට තමයි මේක ගොඩාක් ඉස්සිලා එන්නේ. හරි. තර අපි දන්නවා ඒ ඊසාන දිග මෝසම සක්‍රිය වෙන්නේ වේලි කලාපයේට.
ඊසාන දිග මෝසම සක්‍රිය වෙන්නේ වියලි කලාපයට. ඒතර වියලි කලාපයට ප්‍රධාන වශයෙන් වැසි ලැබෙන්නේ ඊසාන දිග මෝසම. හරි. එහෙනම් අපි තෝරගන්න ඕනේ මේ වියලි කලාපේ වැඩිම වර්ෂාව ලැබෙන කෘෂි කාලගුණික මධ්‍යස්ථානය. ඇයි ඒ? මේක හොඳින් ඉස්සෙන්න නම් වැඩි වර්ෂාවක් ලැබෙන්න ඕන. ඒතකොට ඒ අනුව අපි කියන පුතේ වියලි කලාපේ DL1A මෙන්න මේ කෘෂි පාරිස්ථිතික කලාපයට හරි කෘෂි පාරිස්ථිතික කලාපේ නේද මෙන්න මේ කෘෂි පාරිස්ථිතික කලාපයට තමා පුතේ වැඩිම يعني වියලි කලාපයේ වැඩිම වාර්ෂික වර්ෂාපතනය තියෙන්නේ. ඒතර මෙන්න මේ කලාපයට තමා දේශීර්ෂාකාර හැඩේ හොඳටම පිහිටන්නේ. ඒක මතක තියාගන්න. DL1A දේශේෂාකාර හැඩය හොඳින්ම තියෙන. කොහොමත් ඔයාලා දන්නවා දේශේෂාකාර හැඩය පැහැදිලිව තියෙන වියලි කලාපේ. ඒක අපි නෝට් එකේ පැහැදිලිව දෙනවා. සාමාන්‍ය මගේ නෝට් එකේ නම් බොහෝ දුරට මම ස්පෙෂල් නෝට් එකක් විදියට දානවා මෙන්න මේ දේවල්. වැඩිම වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන්නේ බලන්න ඔයාලට මේව මතකද කියලා. වැඩිම වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන්නේ WM1A. බලන්න ඔයාලට මේව මතකද? මම මේවා ස්පෙෂල් නෝට් වලට දීලා ඇති. වැඩිම වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන්නේ WM1A. හරි. ඊළඟට අඩුම වාර්ෂික වර්ෂාපතනයක් තියෙන්නේ DL5. බලන්න මේව මතකද කියන්නේ. අඩුම වාර්ෂික වර්ෂාපතනයක් තියෙන පුතේ DL5ට. එතකොට දේශීර්ෂාකාර හැඩේ හොඳටම තියෙන්නේ DL1A. එනම් ඔයාලට දැන් කෙලිම උත්තරේ ගන්න පුළුවන්. මොකද උත්තරේ වෙන්න ඕනේ DL1A. උත්තරේ 3. පැහැදිලිනේ උත්තරේ 3. එතකොට මෙන්න මේවා කොහොමත් වෙන්න බෑ. DM1A කියන එකක් නෑ පුතේ. මම ඔයාලට ගිය සතියේ පේපර් එක සාකච්ඡා කරනකොට කිව්වා පුතේ වියලි කලාපයක් තියෙන්නේ පහතරට විතරමයි. හොඳට මතක තියාගන්න. වියලි කලාපයේ තියෙන්නේ පහතරට විතරමයි. මැද රට වියලි කලාපයක් නැහැ. උඩ රට වියලි කලාපයක් නෑ. වියලි කලාපයක් තියෙන්නේ පහතරට විතරමයි. එතකොට DL කියන එකක් විතරමයි යෙදෙන්න පුළුවන්. DM නෑ. DU නෑ. එහෙම ඒවා නෑ. DL විතරයි තියෙන්නේ. හරි? low country dry zone එකක් විතරමයි තියෙන්නේ. එහෙනම් DM එහෙම ඒවා නෑ. එතකොට එතනින්ම අයින් වෙනවා. IU එකක් අයින් කරන්න පුළුවන්. IU නෑ නෙමේ. IU කියලා එකක් තියෙනවා. හැබැයි දේශීර්ෂාකාර වර්ෂාපතන රටාව පැහැදිලිවම තියෙන වියලි කලාපයේ කෙනෙක් අපි සාමාන්‍යයෙන් දන්න දෙයක්. ඒතර වියලි කලාපයේ කොයි කෘෂි පාරිසරික කලාපයේද තියෙන්නේ? එතකොට මතක තියාගන්න එක DL1A. වියලි කලාපෙත් වැඩිම වර්ෂාපතනයක් ලැබෙන. වැඩිම වර්ෂාපතනයක් ලැබෙන කෘෂි පාරිසරික කලාපයේ තමයි මේ හැඩේ හොඳටම තියෙන්නේ. දැන් ඔය DL පහට වගේ ආවොත් ඒ වගේ මේ හැඩේ වෙච්චර හොඳට තියෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ වගේ වෙයි. හරි DL පහේ. DL තුනෙත් ඒ මේ වගේ වෙයි. හරි චුට්ටක් තව වැඩි වෙයි. හරි මෙන්න DL එකට එනකොට හොඳට මේ ශීර්ෂයේ හොඳට පිහිටනවා. ගොඩාක් උඩට යනවා. මතක තියාගන්න. එන්න නේද පුතේ? හරි. එහෙනම් 13ට උත්තරය 3. බලමුද 14. එන්න 14ට ප්‍රකාශ දෙකක් ඔයාලට දීලා තියෙනවා දරුවනේ. ඒ ප්‍රකාශය කියනවා කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක අනිලමානය මීටර් දෙකක් උසින් පිහිටුවීම සිදු කරයි. හරිනේ. දැන් අපි ටිකකට කලිනුත් කිව්වා මීටර් දෙකක් උසින් පිහිටවන්නේ. මේ ප්‍රකාශය කියනවා භෝග සඳහා වැඩි බලපෑමක් ඇති කරනුයේ මීටර් දෙකක් උසින් හමා යන සුළඟ මගිනි ඔව් පුතේ. ඒ නිසා තමයි ඇත්තටම අපි කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක අනිලමානය මීටර් දෙකක් උසින් පිහිටවන්නේ. භෝගවලට වැඩිම බලපෑමක් ඇති කරනවා කියනවා මීටර් දෙකක් උසින් හමාගෙන යන සුළඟ මගින්. ඒ නිසා තමයි අපි ඒ උසින් අනිලමානය පිහිටවීම කරන්නේ. එහෙනම් ඒ හරි බීත් හරි බී මගින්නේ පැහැදිලි කරනවා නේද? බී මගින්නේ විස්තර කරනවා.
උත්තරේ වෙන්න ඕනේ දෙක ඒ හා බී ප්‍රකාශ දෙකම නිවැරදිය බී මගින් ඒ විස්තර කෙරේ නැත්නම් ඊට අදාළ පැහැදිලි කිරීම පුතේ බී තුල තියෙනවා එහෙනම් 14ට උත්තරය කියදෙතකොට දෙක හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා අහන්න 14ට උත්තරය දෙක ඊළඟට අපි යමුද 15 වෙනි ප්‍රශ්නයට බලන්න පුතේ 15 මෙහෙම කියනවා කාලගුණික මධ්‍යස්ථානයක දත්ත ලබා ගැනීම හා සටහන් කිරීම පිළිබඳ සාවද්‍ය සාවද්‍ය කියන්නේ වැරදි ප්‍රකාශයයි අහන්නේ කාලගුණික මධ්‍යස්ථානයක දත්ත ලබා ගැනීම හා සටහන් කිරීම පිළිබඳ පුහුණුව ලැබූ විශ්වාසවන්ත කෙනෙකු යෙදිය යුතුය. ඔව්. පුහුණුවක් තියෙන්නත් ඕන කපටියෙක් වෙන්නත් බෑ. මූ මගට ගිහිල්ලා බොරු ලියාගෙන ආවොත් අපේ එකෙකුට දුන්නොත් ඕම තමයි කරන්නනේ. වෙන කොයි හරි රවුමක් ගිහිල්ලා බොරුවට දත්ත ටිකක් ලියා දෙනවා. එහෙම එකෙක් වෙන්න බෑ. හරිද? විශ්වාසවන්ත කෙනෙකු වෙන්න ඕන. නැත්තම් ගෑල් ළමයා බලන්නේ රණිමු මේ කොයිද වැලන්ටයින් දවසේම සෙට් වුණොත් ගෑල් ළමයා බලන්න යාවි මූ බොරු දත්ත ටිකක් ලියා නේවි ඊට පස්සේ. එම වෙන්න බෑ ඒතුට. විශ්වාසවන්ත කෙනෙකු වෙන්න ඕන. කාලගුණික දත්ත ලබා ගැනීමේ සම්මත වේලාව ඒක වැරදිනේ. පැය 8 නෙමෙයි 8:30 වෙන්න ඕන. පැය 15:30. එහෙනම් පිළිතුර දෙක වැරදි එකනේ අහන්නේ. එහෙනම් උත්තරේ දෙක. අනිත් ඒවාත් කියවලා බලමු ඕන. තෙත්හා වියලිබල් උෂ්ණත්වමාන සහ පාංශු උෂ්ණත්වමාන පාඨාංක දත්ත ලබාගත් දින ඉදිරියෙන් එක හරිනේ පුතේ. මතක් කිරීමක් කළොත් සමහර දත්ත උදේට විතරක් ගන්නවා සමහර දත්ත උදේටයි හවසටයි දවසට දෙපාරක් ගන්නවනේ එතකොට පුතේ උදේට විතරක් ගන්න දත්ත අපි දන්නවා අපි සටහන් කරන්නේ කලින් දවසට අදාළව පෙර දිනට අදාළව තමයි සටහන් කරන්නේ උදේ හවස දෙකේම ගන්න දත්ත ඒ දවසටම අදාළව උදේ ගන්න දත්ත උදේ කියන තීරුවෙත් සවස ගන්න දත්ත සවස කියන තීරුවෙත් අපි සටහන් කිරීම කරනවා. පැහැදිලි නේද? හරි. එතකොට 3 හරි 4 උපරිම උෂ්ණත්වමාන පාඨාංක සහ දෛනික වාෂ්පීකරණය දිනකට වරක් එක හරි. ඒවා දවසකට එකපාරයි ගන්න. උපරිම හා උෂ්ණත්වමානයේ පාඨාංක ගැනීමට පෙර කුඩා බඳුනේ ජලය ඇද්දයි පරීක්ෂා කළ යුතුය. ඒ මොකද වෙලා තියෙන්නේ? උපරිම හා උෂ්ණත්වමානයේ තියෙනවද දරුවනේ කුඩා ජල බඳුනක්? නෑ නේද? එතකොට මොකද්ද අවුල? උත්තර දෙකක් තියෙනවා පුතේ මේකට. 2 5 දෙකම මාක් කරගමුද අපි? අපි දන්නවා කුඩා ජල බඳුනක් තියෙන්නේ තෙත්හා වියලිබල් උෂ්ණත්වමානයේ. උපරිම හා උෂ්ණත්වමානය කියන්නේ උපරිම උෂ්ණත්වය උෂ්ණත්වයමයිනේ එකනේ. ඒකේ නෑනේ කුඩා ජල බඳුනක් නේද? කුඩා ජල බඳුනක් තියෙන්නේ තෙත්හා වියලි බල්බ උෂ්ණත්වමානයේ. එහෙනම් ඒකත් වැරදිනේ. උත්තර ගහගන්න 2 5 2ම උත්තර. එතකොට 2 5 2ම හරි. දැන් 2ම වැරදි. උත්තර වැරදි වනේ අහන්නේ. එතන 2ම උත්තර විදියට අපිට ගන්න පුළුවන්. හරි. මම හිතන්නේ මගේ අතින් ප්‍රශ්නය අදද්ද යම් දෝෂයක් වෙන්නේ නැත්තේ. අර තෙත්හා වියලි බල්බ උෂ්ණත්වමානයෙන් කියලා ගහන්න ඕන එක මගේ අතින් කලබලේ උපරිම හා වම කියලා වදින්නේ නැති කියලා මං හිතනවා. කමක් නැහැ. උත්තර 2ම හරි කියලා ගන්න. 16ට යමුද? 16ට මෙහෙම කියනවා දරුවනේ පොදුවේ සැලකූ විට අධිපීඩන පද්ධති හා අවපීඩන පද්ධති පිළිවෙලින් එතකොට මතක තියාගන්න පුතේ අපි මේක කතා කරනවා පැහැදිලිවම වායුගෝලීය පීඩනය අඩු වුණොත් හරි වායුගෝලීය පීඩනය අඩු වුණොත් මොකද වෙන්නේ? බොහෝ දුරට වළාකුළු වර්ධනය වෙනවා.
හද සුළං සහිත වැසි ඇති වෙන්න පුළුවන්නේ. වායුගෝලීය පීඩනය වැඩි වුණොත් බොහෝ දුරට වලාකුළු වර්ධනය අඩුයි, වර්ෂාව නැති පැහැබර කාලගුණයක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. තොරපුතේ මේක යහන්නේ අධිපීඩන පද්ධති කියන්නේ පීඩනය වැඩි වෙන අවස්ථා, අවපීඩන පද්ධති කියන්නේ පීඩනය අඩුවීම කියන එක. එහෙනම් මොකද්ද උත්තරය? උත්තරේ එක යහපත් හා කුණාටු සහිත කාලගුණික තත්ත්ව හා සම්බන්ධය. ඊට පස්සේ පොඩ්ඩක් එන්න, හතරත් එකක් ළඟින් යනවනේ. සෞම්‍ය හා සුළං සහිත කාලගුණික තත්ත්ව හා සම්බන්ධ. යහපත් හා කුණාටු සහිත, සෞම්‍ය හා සුළං සහිත. ඒතේ වඩා ගැලපෙන්නේ හතර, සෞම්‍ය හා සුළං සහිත කාලගුණික තත්ත්ව හා සම්බන්ධය. සුළං සහිත, හැබැයි සුළං සහිත කිව්වහම එතන පොඩි ගැටලුවක් තියෙනවා. සුළං සහිත කිව්වොත් තද සුළං සහිත වගේ අදහසක් තිබුණා නම් හොඳයිනේ. සුළං සහිත කියන්නේ සුළං සහිත කියන්නේ පොඩ්ඩක් සුළඟ තිබ්බත් සුළං සහිතයිනේ. පොඩ්ඩක් සුළං තිබ්බත් සුළං සහිතයි. ඒතර ප්‍රශ්නයක්. සෞම්‍ය හා සුළං සහිත, යහපත් හා කුණාටු සහිත. හතරට වඩා පුතේ එක ගමු, එක හොඳයි. මොකද සුළං සහිත කියන එකේ කියවෙන්නේ තද සුළංද මද සුළංද එහෙම කියන්නේ නැහැ නේ. එහෙනම් තද සුළං සහිත ඒ වගේ අදහසක් තිබුණා නම් හරිනේ. හැබැයි කුණාටු කියන එක ඇතුළේ කියවෙනවා තද සුළං කියන අදහසනේ. ඒ නිසා 16ට ගන්න පිළිතුර එක, යහපත් හා කුණාටු සහිත කාලගුණික තත්ත්ව හා සම්බන්ධය කියන එක ගන්න. අලගේ විකල්ප පිළිතුරක් තියෙනවා නම් ඒ සඳහා ඉදිරිපත් කරන්න පුළුවන්. විකල්ප පිළිතුරක් කියන්නේ ප්‍රතිරෝධයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. හරි, මම හිතනවා ගැටලුවක් නැතුව ඇති ඔයාලට. ඊළඟට දරුවනේ අපි යමු 17 ලේසි ප්‍රශ්නය. කොරියෝලිස් බලය, එහෙම නැත්නම් අපක්‍රමණ බලය ප්‍රධාන වශයෙන් බලපාන්නේ එතකොට දැන් මේ මං ගිය සතියේ ක්ලාස් එකෙත් මං හිතන්නේ කිව්වා පුතේ, කොරියෝලිස් බලය එහෙම නැත්නම් මේ අපක්‍රමණ බලය කියන එක ඇති වෙන්නේ පෘථුවේ භ්‍රමණයත් එක්ක. හරි, පෘථුවේ සිදුවන භ්‍රමණයත් එක්ක. එතකොට මේ පෘථුවේ සිදුවන භ්‍රමණයත් එක්ක ඒ භ්‍රමණ ශක්තිය පෘථුවිය හා සම්බන්ධ අනිකුත් වස්තුන්ටත් ලැබෙනවා. හරි, අර අපි කතා කරනවානේ ඔය භෞතික විද්‍යාවේද නේද? දැන් අපි යම් බසයක් ධාවනය වන බසයක් තුළ අපි හිටියොත් අපිත් ඒ බසයේ කොටසක් වගේ තමයි. ඒ ධාවනය වන බසයේ තියෙන චාලක ශක්තිය අපිටත් තියෙනවා කියලා අපි කියන්නේ. ඒ චාලක ශක්තිය අපිටත් තියෙන. ඒකයි ඔය බස් එකෙන් අර බහිනකොට සමහරට බස් එක ස්ලෝ කරනවා, විශේෂයෙන් පිරි ළමයිට බහින්න බස් එක ස්ලෝ කරනවා විතරයි සමහරට. නවත්තන්නේ බින්දුවටම නවත්තන්නේ. ඒතර ඇහිලා ඇති සමහරට කොන්දොස්තර හරි ඩ්‍රයිවර් හරි කියන මල්ලි ඉස්සරහට බැහැ ගන්න කියලා. කියන අර බහිනකොට මෙහෙම පොඩ්ඩක්
මොකද කරන්න ඕනේ? බැහැල පොඩ්ඩක් අපිත් ඉස්සරහට ඇවිදගෙන යන්න ඕනේ. මේ ජොග් ගාලා එකපාරම මෙහෙම බැහැලා ඔහම එක තැන හිටගත්තොත් මොකද වෙන්න පුළුවන්? අපි වැටෙන්න පුළුවන්. දැන් බස් එක මෙහාට යනවනම් අපි මෙහා මේ පැත්ත තමයි වැටෙන්නේ. දැන් සමහර ගෑනු අය දෙන ප්‍රශ්නේ තමයි මේව කන පිට පැත්තට බහිනවා. ඒතර පොඩ්ඩක් හරි බස් එකේ චාලක ශක්තියක් තිබුණොත් අපිටත් ඒ චූටි හරි චාලක ශක්තිය තියෙනවා. මොකද අපි බස් එක ඇතුලේ ඉන්නේ තාම. එළියට බහිනකොටත් ඒ චාලක ශක්තිය තියෙනවා. ඒතකොට අපි එළියට බහිනකොට මේ පැත්තට අපිව නැමෙනවා. ඒතකොට ඩෝන් ගාලා වැදලා මේ පැත්තට වැදලා සමහර මැරෙන්නත් පුළුවන්. නැ කිසිම අවස්ථාවක බස් එක මෙහාට යන බස් එකෙන් බහිනකොට මේ පැත්ත බලන්න බහින්න එපා. පොඩි හරි බස් එකේ චලනයක් තියෙනවා. හරි. අනිවාර්යෙන් බස් එක මෙහාට නම් යන්න ඔයා මූණ ඔයාගේ මූණත් මේ පැත්තට දාන බහින්. එතකොට වැටුණත් ඔහොම වැටෙන්නේ. දත් දෙක බඩට ගිහිල්ලා හරි නවති සමහරට වැටුණා. හැබැයි මෙතන මේ පැත්තට වැටුණොත් මේ ඔයාලා දන්නවනේ මේ පැත්ත බිම් වැදුනොත් ඒක භයානකයි. මැරෙන්න පුළුවන්. හරි. එතකොට ඒ වගේ තියෙනවා කතන්දරය. හරි. බස් එක ඇතුලේ අපි ඉන්නකොට බස් එකේ චාලක ශක්තිය අපිටත් තියෙනවා. පැහැදිලි නේද? එතකොට දැන් පෘථුවිය අපි කියන හිමයි. ඒ කියන්නේ පෘථුවියේ මේ සිදුවන භ්‍රමණය ඒ පෘථුවිය හා සම්බන්ධ වස්තුන්ටත් යම් ආකාරයකට භ්‍රමණ ශක්තිය ලැබෙනවා. ඒක නිසා විශේෂයෙන් සුළං ධාරා හමාගෙන යනකොට ඒ සුළං ධාරාත් අපි කියනවා කොහොමද පුතේ යන්නේ? සර්පිලාකාරව. මෙන්න මෙහෙම යන්නේ. සර්පිලයක් විදියට යන්නේ. හරි, මෙහෙම කෙලින් යන්නේ නැහැ. දැන් මට මතකයි අර ලංකාවට මේ මෑතකදී කුණාටුවක් ආවනේ. මට මතක තියෙන බුරවි කියලා කුණාටුවක් ආවේ. දැන් මේ බුරවි කියන කුණාටුව මට මතක තියෙන දේ එයාලා අපේක්ෂා කළේ ත්‍රිකුණාමලේ වගේ පැත්තෙන් ලංකාවට ඇතුල් වෙයි කියලා. බුරවි කියන කුණාටුව ලංකාවට ත්‍රිකුණාමලේ වගේ පැත්තකින් ඇතුල් වෙයි කියලා තමයි උපකල්පනය කළේ. මෙහෙන් එයි කියලා. හැබැයි ඇත්තටම මං හිතන්නේ ඒක ඇතුළුනේ එහෙම නෙමෙයි. මෙන්න මේ වගේ පැත්තකින් වෙන්නේ නැති ඇතුළුනේ. හරියටම මතක නැහැ. හරි, මෙන්න මේ වගේ පැත්තකින් ඇතුළුන වගේ තමයි මතකයක් තියෙන්නේ. ඒකෙත් සමහරට වෙන්නේ නැත්තේ එයාලා දැන් සුළඟ මෙහෙම මේ විදිහට එනවා වගේ පේන්නේ නැති සමහර විට. එයාලා සමහරට කෙලින්ම එනවා කියලා උපකල්පනය කළාද දන්නේ නැහැ එතන. හැබැයි අපි දන්නවා සුළං ධාරාවක් එහෙම කෙලින් එන්නේ නැහැ පුතේ. හරි, ඒක මේ වගේ සර්පිලාකාර වක්‍රාකාර ගමන් මාර්ගයක් තමයි තියෙන්නේ. හරි, තොර සුළඟක් මෙහෙම එනවා නම් කවදාකවත් ඔය අතට මෙන්නේ නැහැ. එයාගේ යන් මෙහෙම වක්‍රාකාර ගමන් මාර්ගයක් සර්පිලාකාර ගමන් මාර්ගයක් තමයි තියෙන්නේ. බලන්න නිකන් ඔය Google එකේ ටයිප් කරලා බලන්නකො. හරි, ඔය Google එකේම පෙන්නනවා ඒ සුළං ධාරා චලනය වෙන විදිහම අපිට බලා ගන්න පුළුවන්. ඒ කිසිම සුළං ධාරාවක් මෙහෙම කෙලින් ඉරක් ඇඳ වගේ එනවා පෙන්වන්නේ නැහැ. ඔක්කොම මෙහෙම සර්පිලාකාර ගමන් මාර්ගයක තමයි පෙන්වන්නේ. හරි. ඒකට හේතුව මේ පෘථුවේ භ්‍රමණය. හැබැයි පෘථුවේ බැරි වෙලාවත් නැවතුනොත් භ්‍රමණය නතර වුණොත් පෘථුවේ පෙට්‍රල් ඉවර වුණොත් හරිද? පෘථුවේ ඩීසල් ඉවර වුණොත් පෘථුවේ නැවතුනොත් එතකොට ආන් එදාට සුළං ධාරා තනි කෙලින් සමාපතියයි. හැරෙන්නේ නැති වේතෝට සර්පිලාකාරව ගමන් නොකරයි කෙලින්ම යයි. පැහැදිලිද? හරි. එතන අපෙන් අහන්න ඔච්චර ලොකු විස්තරයක් අහන්නේ නැහැ. කොරියෝලිස් බලය එතන බලපාන්නේ ගෝලීය සුළං රටාව කෙරෙහිය. ලේසියනේ ප්‍රශ්නේනේ. ගෝලීය සුළං රටාවට තමයි බලපාන්නේ. ඊළඟට 18 18 19 ප්‍රශ්න දෙක මේ දත්ත වගුව මත පදනම් වෙනවා. ඔයාලගෙන් අහනවා පුතේ මෙම ප්‍රදේශය වෙන්න ඕන නේද? මෙම ප්‍රදේශය කෘෂි දේශගුණික කලාපය විය හැක්කේ. එතකොට ඔයා ඉස්සල්ලාම කරන්න ඕනේ මේ වර්ෂාපතන දත්ත ටික එකට එකතු කරලා. දැන් මේ තියෙන මාසික වර්ෂාපතන යන්න පුතේ. මේ ටික ඔක්කොම එකට එකතු කරන්න. එකතු කරලා වාර්ෂික වර්ෂාපතනය අරගන්න. මට එකතු කරපු කෙනෙක් කියනවාද? මට මතකද අල වශයෙන් 1715ක් වගේ එන්නේ. හදපු කෙනෙක් ඉන්නවද කවුරු හරි? චුටි මැසේජ් එකක් දාන්න. හදපු කෙනෙක් ඉන්නවනะ?
නැද්ද? කවුරුත් කළේ නැද්ද ඒක? දැන් පේපර් ක්ලාස් එකට ජොයින් වෙන්නේ පේපර්ස් කරලා නෙමෙයිද මන් දන්නේ? උත්තර ටික ගන්න එනවද? දැන් එකතු කරන්න බලන්න හා රයිට්. හොඳයි සඳුනි එකතු කරලා තියෙනවා මම මතක 1715ක් වගේ තමයි මේකේ ආවේ. ඒතර යාටත් ඒක ඇවිල්ලා තියෙන නිසා මම එකතු කරන්න යන්නේ නෑ පොතේ. ඒතර ඔයාලට ඒවි මේ ජනවාරි පෙබරවාරි මාර්තු මේ ටික ඔක්කොම එකතු කරපුවාම 1715ක් කියලා එවි. මිලිමීටර 1715ක්. හරි. දැන් අපිට ලේසියෙන් පුළුවන් පුතේ මේකේ දේශගුණික කලාපය බේරා ගන්නනේ. එතන මොකද දේශගුණික කලාපය 1750ට වඩා 1750ට වඩා අඩු නිසා අපිට කියන්න පුළුවන් මොකද්ද මෙයාගේ දේශගුණික කලාපය? මොකද්ද දේශගුණික කලාපය? පහත රටනේ සෝරි වියලි කලාපයේ දේශගුණික කලාපයේනේ වියලි කලාපයේ මෙයාගේ දේශගුණික කලාපය වියලි කලාපයේ මොකද 1750ට අඩුයි 1750ත් 2500ත් අතර තිබුණා නම් අතරමැදි කලාපයේ 2500ට උඩට ගියා නම් තෙත් කලාපයේ දැන් මෙයා වියලි කලාපයේ දැන් ටිකකට කලින් මම ඔයාලට කිව්වා පුතේ වියලි කලාපයේ තියෙන්නේ පහත රට විතරයි එනම් මේක පහත රට වියලි කලාපයේ වෙන්න ඕන. උත්තරේ කීයද එතකොට? 2. පහත රට වියලි කලාපයේ. තේරුණා නේද? මේ දත්ත වලින් ගන්න පුළුවන් අපිට වියලි කලාපයේ කියන එක විතරයි. එකතු කළා අර අර සීමා වලින් කොහරදයි තියෙන්නේ 2500 වැඩි නම් තෙත් කලාපය. 1750 2500 අතර නම් අතරමැදි කලාපය 1750ට අඩු එකක් නම් වියලි කලාපය. එතකොට ඒ අනුව අපිට පේනවා වියලි කලාපය. වියලි කලාපයේ තියෙන පහත රට විතරයි. එහෙනම් පහත රට වියලි කලාපය. ඊළඟට මේ බලන්න. දැන් මේක 1715යි. තව 35ක් වැස්සා නම් නේද? තව 35ක් වැස්සා නම් මේක වැටෙනවා කොහටද? අතරමැදි කලාපයට. අතරමැදි කලාපයට වැටෙනවා. එහෙනම් අපිට මේක සලකන්න පුළුවන් පුතේ වියලි කලාපේ උනාට වියලි කලාපේ උපරිම වර්ෂාවක් ලැබෙන ප්‍රදේශයක් තමයි මේ වියලි කලාපේ උපරිමයට වහින පැත්ත හරි ඒතර වියලි කලාපය පහත රට වියලි කලාපය ඒතර DL තමයි DL ඒ මේ DL වල නැත්නම් පහත රට වියලි කලාපේ උපරිම වර්ෂාපතනයක් ලැබෙන්නේ DL1. DL1. මේක අහන්නේ අපෙන් අතන මේක කෘෂි දේශගුණික කලාපේ නෙමෙයි පුතේ කෘෂි පාරිසරික කලාපේ වෙන්න ඕන. ඒකට හදාගත්තත් කමක් නැහැ. මෙම් ප්‍රදේ මම මේ කතා කරන 19 වෙනි ප්‍රශ්නය මෙම ප්‍රදේශයේ අයත් කෘෂි පාරිසරික කලාපේ. ඒක කෘෂි පාරිසරික කලාපේ. ඒතොර DL1A මේකනේ DL එකේ මේ තමා වියලි කලාපේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන කෘෂි පාරිසරික කලාප. වියලි කලාපේ වැඩිම වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන්නේ DL එකේ. අපි දන්නවනේ එකෙන් කියන්නේ තෙතමන ප්‍රමාණය. එතකොට එක තමා වැඩිම තෙතමන ප්‍රමාණයක් දක්වන්නේ. ඒ වගේම A වලින් පෙන්වන්නේ තෙතමන ව්‍යාප්තිය. එතකොට ඒ කියලා කියන්නේ වැඩිම තෙතමන ව්‍යාප්තියක් තියෙනවා කියන එක. නම් ඉතින් DL එකේ තමයි වියලි කලාපයේ තියෙන කෘෂි පාරිසරික කලාපවලින් වැඩිම වර්ෂාපතනයක් තියෙන. එහෙනම් අපිට උත්තරේ ගන්න පුළුවන් පුතේ DL 1A. එතකොට DL 3 ගන්න බෑ. අනිත් ඒවා කොහොමත් වෙන්න බෑ. DM එහෙම එකක් නෑ. WL එක අපෝ වෙන්න බෑ. ඒ වගේ 2500 පැනලා තියෙන්නේ. IU 3 වෑනේ I කියලා කියන්නේ එතකොට අතරමැදි කලාපේනේ 1750 පැනලා තියෙන්න ඕන එතකොටනේ 1750 පැනලා තියෙන්න ඕන නෑ ඒක වෙන්නත් බෑ එතකොට DL එක A හෝ DL 3 වෙන්න ඕන එතකොට DL 3 කියලා කියන්නේ සාපේක්ෂ වර්ෂා අඩුයි
එතකොට මේ 1715ට කිට් 1750ට කිට්ටු වගේක් කොහොමත් වෙන්න බෑ. ඔය DL 3 ඇති 1000ක් විතර වගේ ඇති. 1000ක් 1100ක් වගේ ඇති. ඔන්නම් බලන්න. මන් ටියුට් දීලා තියෙනවා මෙතන තියරි ආපුවා ඉන්නවා. එහෙම නැත්නම් ඔයාලා ගියපු තියරි ක්ලාස් එකකින් ඔයාලට ඔය 46ම දීලා ඇති විස්තර. ඒ 46 බලන්න දල අවශ්‍ය. right පුතේ 19ට එහෙනම් 3. 19ට 3. හරි ප්‍රශ්නයක්ද? ආ රයිට්. ඊළඟට 20. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වගා කන්නයක් වන යල කන්නේ වගා කිරීම සඳහා උපයෝගී කරගත හැකි වර්ෂාපතන ආකාර රයිට්. දැන් සාමාන්‍යයෙන් ලංකාවේ වර්ෂාපතන රිද්මය ගත්තොත් පුතේ වර්ෂාපතන රිද්මය නැත්නම් වර්ෂාපතන රටාව වර්ෂාපතන ඍතු ගත්තොත් මෙහෙම වෙන්නේ. පළමු අන්තර් මෝසම. හරි. ඊට පස්සේ එනවා නිරිත දිග මෝසම. ඒක අවසන් වෙනකොට එනවා දෙවන අන්තර් මෝසම. එමනේ ඒක අවසන් වෙනකොට එනවා ඊසාන දිග මෝසම. ඊට පස්සේ ආයේ පළමු අන්තර් මෝසම. ඔය විදිහට යන්නේ ලංකාවේ වර්ෂාපතන රටාව අවුද්ද පුරානේ. පළමු අන්තර් මෝසම, නිරිත දිග මෝසම, දෙවන අන්තර් මෝසම, ඊසාන දිග මෝසම. ඒතර පළමු අන්තර් මෝසම ගත්තොත් සාමාන්‍යයෙන් අපි කියනවා මාර්තු අප්‍රේල්. මාර්තු අප්‍රේල් ට විනාඩියක් දෙනවද පෑනට පොඩ්ඩක් තින්ත දාගන්නක. හරි ප්‍රබුතේ පොඩ්ඩක් මතක් කරගමු නේද? කමක් නැහැ නේ. මේවා සමහර විට අමතක වෙලා තියෙන්නත් පුළුවන්. ප්‍රබුතේ පළමු අන්තර් මෝසම මාර්තු ඉඳලා අප්‍රේල් වෙනකල් නේ. ඊට නිරිත දිග මෝසම අපි කියනවා මැයි වල ඉඳලා පේනවද? තවම තින්ත පොඩ්ඩක් නේ. දැම්ම විතරනේ පොඩි වෙලාවක් යනවා. මැයි වල ඉඳලා අගෝස්තු නැත්තම් සැප්තැම්බර් කියලම ගමු අපි. සැප්තැම්බර්, අගෝස්තු ඉඳලා සැප්තැම්බර් නේ. අගෝස්තු ඉඳලා සැප්තැම්බර්. ඊළඟ පුතේ දෙවන අන්තර් මෝසම ඔක්තෝබර් ඉඳලා නොවැම්බර්. ඕමන යන්නේ. පුතේ ඊසාන දිග මෝසම දෙසැම්බර් ඉඳලා පෙබරවාරි. දෙසැම්බර් ඉඳලා පෙබරවාරි ඔහොමයි යන්නේ නේ. මතකයිනේ. එතකොට අපේ දැන් රටේ කන්න දෙකක් ගැනත් අපි කියනවානේ. කන්න දෙකක් තියෙනවා. ඔය යල කන්නේ කියලා අපි කතා කරන්න පුතේ මෙන්න මේ කෑල්ල. මේ තමා යල කන්නේ. මෙන්න මේ ටික තමා අපි කියන්නේ මහ කන්නය කියලා. යල කන්නේ, මහ කන්නේ. එතකොට යල කන්නේට එහෙනම් වැසි ලැබෙන්නේ
පළමු අන්තර් මෝසමෙන් සහ නිර්තදිග මෝසමෙන් මහකන්නේට වැසි ලැබෙනව දෙවන අන්තර් මෝසමෙන් සහ ඊසාන දිග මෝසමෙන්. ඒ වගේම කාල විදිහට ගත්තොත් යලකන්නේ කියන දොර මාර්තු වල ඉඳලා සැප්තැම්බර් වගේ වෙන කල්ම තියෙන්නේ යලකන්නේ. ඒක කා කියන්නේ දේශගුණික කලාපය අනුව පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. මේ වර්ෂාවන් ව්‍යාප්ත වෙන කාල වෙනස් වෙන්න පුළුවන්. හරි, දැන් උදාහරණයක් විදිහට පුතේ අපි කිව්වට නිර්තදිග මෝසම දැන් මේ ඉඳලා සැප්තැම්බර් දක්වා තියෙනවා කියලා, මේකත් වෙනස් වෙනවා ඇත්තටම. ඒ කියන්නේ තෙත් කලාපේ මෙච්චර මේක ව්‍යාප්ත වෙන්න පුළුවන්. හැබැයි වියලි කලාපයට ගියපුවාම ඕක මේ සිට සැප්තැම්බර්ම නැති වෙන්න පුළුවන්. සමහරවිට මේ ජූනි වගේ වෙනකොට නිර්තදිග මෝසම ඉවර වෙනවා වියලි කලාපයට, මොකද සක්‍රිය බලපවත්වන්නේ. එතකොට යලකන්නේ විදිහට සලකන්න වෙන්නේ අපිට සාමාන්‍යයෙන් මාර්තු වල ඉඳලා සමහර ජූනි ජූලි වගේ උන්ට ඉවරයි. හරි, එහෙම තියෙන දෙච්චර එහාට යන්න ඕනේ නැහැ ඔයාලා. මම පොඩි දෙයක් කිව්වේ. හරි, එතකොට මහකන්නේ කියලා කියන්නේ එහෙනම් ඔක්තෝබර් ඉඳලා පෙබරවාරි වගේ වෙනකන්. මම අතිරේකව තව විස්තරත් මතක් කරලා දුන්නා. පැහැදිලිද? රයිට්. දැන් උත්තරේ තෝරා ගන්න. එහෙනම් පළමු අන්තර් මෝසම් වැසි නිර්තදිග මෝසම් වැසි උත්තරය 1 20 1. ඊළඟට 21 බලන්න. මෙහෙම කියනවා පොතේ, යල සහ මහායානෝ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වදා කන්න දෙක වේ. මෙම කන්න පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. ඒ ප්‍රකාශය කියනවා, තෙත් කලාපයේ යල සහ මහකන්න දෙකම සාර්ථකව වගා කළ හැක. ඔව්, තෙත් කලාපයේ කිසි ගැටලුවක් නැහැ පුතේ. යල කන්නේයි මහ කන්නේයි දෙකම වගා කරන්න පුළුවන් තරම් ප්‍රමාණවත් ජලය ලැබෙනවා. මොකද තෙත් කලාපයේ සාමාන්‍ය වර්ෂය පුරා හොඳින් පැතිරී ගිය වර්ෂාපතනයක් තියෙනවා කියලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ. වසරේ දින ගණනින් දින 180ක් විතර, ආසන්නව දින 50ක් විතර වැස්ස ලැබෙනවා කියලා අපි කියනවා. වියලි කලාපයේ වඩා සාර්ථක වගා කළ හැක්කේ මහකන්නේයි. ඔව් පුතේ, වියලි කලාපයේ වඩා සාර්ථක වෙන්නේ මහකන්නේ. මොකද ඊසාන දිග මෝසම තමා වියලි කලාපයට සක්‍රිය වෙන්නේ. එතකොට වඩා සාර්ථක වගා කරන්න පුළුවන් මහකන්නේදී. ඒකෙන් අදහස් කරන්නේ යලකන්නේ වගා කරන්නේ කියන එක පුතේ. යලකන්නේත් වගා කරනවා, විශේෂයෙන් වාරි ජලය සපයාගෙන වගා කරන්න පුළුවන්. අපි කියනවා මෙහෙම දෙයක්, ඔයාලට මතක දන්නේ නැහැ, වියලි කලාපේට පුතේ නිර්තදිග මෝසම සක්‍රියව බලපවත්වේ නැතත්, වියලි කලාපේට නිර්තදිග මෝසම සක්‍රියව බලපවත්වේ නැතත් වියලි කලාපේට සෝරි නිර්තදිග මෝසම් තෙත් කලාපේට ඒ නියමිත කාලයේ නියමිත ප්‍රමාණයෙන් ලැබීම කියන එක වියලි කලාපයේ වාරි කෘෂිකර්මාන්තයට වැදගත් වෙනවා. තේරුණාදේ? අන්ඩර් දෙබලය ඈ, තේරුණාදේ කියපෙක? වියලි කලාපයට නිරිතදිග මෝසම සක්‍රියව බලපැවැත්වේ නැතත් වියලි කලාපයේ වාරි කෘෂිකර්මාන්තයට නිරිතදිග මෝසම වැදගත් වෙනවා. ඒ කොහොමද වැදගත් වෙන්නේ? වියලි කලා සොරි තෙත් කලාපයට නිර්තදිග මෝසම නියමිත කාලයේ අපේක්ෂිත ප්‍රමාණයෙන් ලැබුණොත්. හරි, අපි කියනවා පුතේ වියලි කලාපයේ තියෙන වැව් ටිකට අවශ්‍ය ජලය සපුරා ගන්න පුළුවන්, සපයා ගන්න පුළුවන්. මොකද ඔය බොහොමයක් වැව් පෝෂණය වෙන්නේ පුතේ මධ්‍යම කඳුකරයෙන් ගලාගෙන එන ගංගාවලේ, ඒ ආරම්භ වන ගංගාවලේ. අපි උදාහරණයක් විදිහට කියන්නේ, දැන් අපි ගත්ත සමනල වැව. මේ සමනල වැව වගේ දේවල් පුරවන්නේ දැන් බිලිහුල් ඔය සින්දුවකුත් තියෙන නේද? සමනල වැව පුරවන්නට බිලිහුල් ඔය ගලා ඇවිත් ආදර කඳු තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින් කියලා සින්දුවකුත් අහලා ඇත නේද? කරුණාරත්න දේවගණේ කියන්නේ. හරි, මේක සබරගමු කැම්පස් එකට ලියවුණු සින්දුවක්. ඔයාලා දන්නවා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල හා පදනම් වුණ විශ්වවිද්‍යාල මුල් කරගෙන සින්දු ලියවෙනවනේ සමහර විට. ඒ වගේ එක සින්දුවක් තමයි ඔය
සමනල වැව පුරවන්නට බෙලි හොල්ලොය ගලා එමි. ආදර කන්ද කියලා එකක් තියෙනවා ඒ පැත්තේ, රත්නපුරේ පැත්තේ සවරගමු කැම්පස් එකට කිට්ටුවෙන් ආදර කඳු තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින් මතකනේ ඔයලා බලන්න. කරුණාරත්න දෙවිඳුනේ කියන ගායකයා තමයි ගායනා කරන්නේ. ඔයාලා අහලා නැති ඇති මේක ටිකක් අතීතයේ කියවුණු සින්දුවක්. අපි ඔයාලගේ වගේ වයසින් ඉන්න කාලේ වගේ ඊටත් ටිකක් කලින් වගේ කියවුණු සින්දුවක්. දැන් කාලේ ළමයිට මේවා හෙන්න වෙන ඉඩකඩ ගොඩක් අදිනේ. එතකොට සමනලව එතකොට වතුර පුරවලා තියෙන බෙලි හුල්ලෝයේ. එතකොට බෙලි හුල්ලෝයේ වගේ ඒවා ඔක්කොම මධ්‍යම කඳුකර එන්න පටන් ගන්නනේ. මධ්‍යම කඳුකරය කියන්නේ පුතේ තෙත් කලාපය. පැහැදිලිද? මධ්‍යම කඳුකරය කියන්නේ තෙත් කලාපය. එතකොට නිර්ිතදික මෝසමෙන් වැසි ලැබෙන්නේ ප්‍රධාන වශයෙන් තෙත් කලාපය. ප්‍රධාන වශයෙන් තෙත් කලාපය. එතකොට නිර්ිතදික මෝසම හොඳට වැටුන් ලැබුණොත් ඒ ගංගා දිගේ හොඳින් වතුර පල්ලහැට ගලාගෙන එනවනේ. එතකොට විද්‍යාලේ හරස් කරලා වේලි කලාපයේ තියෙන වැව් වලට වතුර ටික හරව ගන්න පුළුවන්. මතක තියාගන්න. හරි, දැන් ඔය අනුරාධපුරේ වගේ පැත්තේ තියෙන සමහර වැව් පෝෂණය කරලා තියෙන්නේ නේද? ගංගා වලින් ලැබෙන ජලයෙන්නේ. අපි ගත්තොත් කලාවැවට කලාවෙන් වතුර ගන්නවා නේද? රාජාංගනේ වැවට අපි පළවෙනි පාඩම ඉගෙන ගන්නවා. රාජාංගනේ වැවට වතුර අරන් එනවා මහවැලිගඟේ වතුර. මහවැලිගඟේ වතුර අරන් එනවා කොහොමද අරන් එන්නේ මතකද? පොල්ගොල්ලෙන් මහවැලිගඟ හරස් කරලා පොල්ගොල්ල ජලාශය හදනවා. ඊට පොල්ගොල්ල ජලාශයේ ඉඳලා උමගක් හදනවා සුදු ගඟට. මතකද? දන්නේ මේවානේ. සුදු ගඟ දිගේ ඊට පස්සේ වතුර අරගෙන එනවා පහටද. රාජාංගනේ වැවට, කන්දලම වැවට, සියඹ ලගමු වැවට, මත කලා වැවටත් අරන් යනවා මන්ද. හරි, ඒ වගේ වැව් ගණනාවකට අරන් යනවා. ඒතර ඔය වැව් ටික පුරවගන්නේ මහවැලි ගඟේ වතුරේ. මහවැලි ගඟට වතුර ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ ඉතින් දැන් පටන් ගන්න නේද? තෙත් කලාපෙන්නේ ආරම්භ වෙන්නේ. නะ, ඔන්න තේරුම් ගන්නේ කාරණය. එතකොට මම නැවත පුතේ ප්‍රශ්නෙට එන්නම්. වේලි කලාපේ වඩා සාර්ථකව වදා කළ හැකි මහකන්නේ එක හරි. යලකන්නේට මැයි සිට ඔක්තෝබර් දක්වාද මහකන්නේට දෙසැම්බර් සිට මාර්තු. ඒක වැරදිනේ. යලකන්නේට කියන්නේ මාර්තු වල ඉඳලා සැප්තැම්බර් වගේ වෙනකන්. මහකන්නේට ඔක්තෝබර් ඉඳලා පෙබරවාරි වගේ වෙන කල. අපි දැන් මෙතන කතා කළා එකනේ, මතක ඇත්තනේ මම මේක දැම්මා ඔන්න විස්තර ටික. එහෙනම් පුතේ AHB විතරයි හරි. AHB විතරයි කියන්නේ උත්තරේ 4. උත්තරේ 4. අපි යමු 22ට. නිරිත දිග මෝසම් සුලං, ඊසාන දිග මෝසම් සුලං හා අන්තර් මෝසම් කාලයේදී අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ පිහිටීම. තොර නිරිත දිග මෝසම් කාලයේදී අපි කියනා පුතේ අන්තර් නිවර්තන අභිසාරී කලාපේ ලංකාවට උතුරින් තියෙන්නේ. නිරිත දිග මෝසම් කාලයේදී ලංකාවට උතුරින්. එතකොට තමයි අපි කියන්නේ දකුණෙන් හමාගෙන එන සුලං ධාරා ශ්‍රී ලංකාවේ නිරිත දිගින් නිරිත පැත්තෙන් දිවයිනට ඇතුල් වෙලා දිවයින මතින් අන්තර් නිවර්තන අභිසාරී කලාපේ දක්වා යනවා කියලා අපි කතා කරා. ඊසාන දිග කාලෙදි තියෙන ලංකාවට පහළින් වෙන තුනට වෙන මතින් අන්තර් නිවර්තනාභිසාරී කලාපය දක්වා යන අන්තර් මෝසම් කාලයේදී අපි කියන්නේ ශ්‍රී ලංකාවට ලංකාවටම කියලා කියයි.
හරිද? මෙතන සිග්නල් වල ගැටලුවක් ආවා එකපාරම. එතකොට මම කිව්වේ මොකද්ද? රයිට් සම් කාලයේදී පුතේ. මොසම් කාලයේදී අපි කියනවා තනි සාරි කලාප අපේ රටට ඉහළේ. එහෙම නැත්නම් රටට කිසා න්නේන් තමා පිහිටනවා කියන්නේ. අපි බලමු උත්තරය.
Oh.